මේ වසර අගදී වසර 60 ඉක්මවන සීලම රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමට නියමිතයි. ඒ අනුව මේ සතියේදී 30,000කට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක් විශ්‍රාම ගැන්වීම නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇත්තෙම මේක නිසි අධ්‍යයනයකින් තොරව ගත්ත අත්නෝමතික අතාර්කික අමෝනඤ්ඤ තීන්දුවක්. ඇයි අපි එහෙම කියන්නේ? මේ 30,000ක විශ්‍රාම ගන්නා පිරිස අතර සේවකයන් අතිරික්ත ඉන්න තනතුරුත් තියෙනවා. සේවක පුරප්පාඩු තියෙන තනතුරුත් තියෙනවා. සමහර සේවක පුරප්පාඩු තියෙන තනතුරු වලට පුරප්පාඩු වෙන එක හේතුවක් තමයි පුරප්පාඩු තනතුරු වලට රාජ්‍ය සේවයේ ඉන්න අයගෙන් බඳව ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ අයගේ පුරප්පාඩු පුරවන්න පිටතින් අලුතෙන් බඳව ගන්න වෙනවා. දැන් මොකද වෙන්නේ ආණ්ඩුවට? අර සල්ලි ඉතුරු කරන්න කියලා කට්ටිය විශ්‍රාම ගන්නවලා. විශ්‍රාම ගත්ත එක්කරාට විශ්‍රාම වැටුප ගෙවන අතරේ අලුතෙන් ගත්ත එක්කරාට වැටුප ගෙවලා වියදම දෙගුණ කරගන්නවා. තවත් සමහර අවස්ථා තියෙනවා නීතිඥ වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, තාක්ෂණික සේවාවල තියෙන තනතුරු මේවට ලේසියෙන් කෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ නැහැ. ඇයි? රාජ්‍ය සේවයේ ගෙවන සොච්චම් වැටුපට වඩා හොඳ වැටුපක් තමන්ට පෞද්ගලිකව වෘත්තියේදීම උපය ගන්න පුළුවන් නිසා. මෙවැනි වෘත්තිය වල අය නැවත බඳවා ගන්න බැරි වෙන නිසා අවසානයේදී සිද්ධ වෙන්නේ 60න් විශ්‍රාම ගත්ත පුද්ගලයාට විශ්‍රාම වැටුපත් ගෙවලා කොන්ත්‍රාත් පදනම යටතේ නැවත බඳවාගෙන වැටුපත් ගෙවන්න. යාට වැටුප් දෙකයි, ආණ්ඩුවට වියදම් දෙකයි. මේක හරියට මහදන මුත්තා මුට්ටියක ඔළුව හිර කරගත්ත එළුවගේ ප්‍රශ්නේ විසඳන්න මුලින්ම එළුවගේ බෙල්ල කපලා පස්සේ මුට්ටිය බින්දා වගේ වැඩක්. ඒ නිසා මහදන මුත්තාගේ ක්‍රමයට ප්‍රශ්න විසඳන්නේ නැතුව සමාලෝචන කමිටුවක් පත් කරලා නිසි අධ්‍යයනයක් කරලා අතිරික්ත සේවකයන් ඉන්නේ මොන තනතුරු වලද, පුරප්පාඩු තියෙන්නේ මොන තනතුරු වලද, අතිරික්ත සේවකයන් ඉන්න තනතුරු වල අය ගෙදර යවුවත් ඊට රාජ්‍ය සේවය තුල ඉන්න අයගේ බඳවා ගැනීම කරන්න පුළුවන්ද කියන අධ්‍යයනය කරලයි මේ විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ. ඇත්තම ප්‍රශ්නේ අපේ උනේ රාජ්‍ය සේවය අතිරික්ත ඇති වෙලා තියෙන්නේ වරින් වර මේ රටේ දේශපාලන බලවේග රැකියාවිරිත උපාධිධාරීන්ගේ සංගම් හදලා මේ රැකියාවිරිත උපාධිධාරීන්ට රස්සාවල් ආණ්ඩුවෙන් දෙන්න කියලා බලකර්මී උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුත් ඉතාම අදූරදර්ශීව රටේ රැකියා ප්‍රශ්නේ විසඳුවේ ආර්ථිකය තුල නව රැකියා අවස්ථා ජනිත කිරීම නෙවෙයි, ආණ්ඩුව ඇතුළේ මොකක් හරි තනතුරක් හදලා මේ අය රජයට බඳවාගෙන රැකියාවිරිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ විසඳනවා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි දවස පුරා කරන්න වැඩක් නැති රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටීමත්, ඒ අය ඉන්නේ බලවත් අසානේ. ඉතාම දුෂ්කර ක්‍රියා කළ උපාධියක් අරගෙන සමහර අය ඉන්නවා රැකියාවට බැඳලා තින්නේ 2004. අද වෙනතුරු උසස් වීමක් නැහැ. මේ මෑතකදී බෞද්ධ කටයුතු සමායෝජක කියන නිලධාරීන් ඇවිල්ලා මාව හම්බුණා. 2004 40,000ක් රැකියාවිරිත උපාධිධාරීන් රැකියා දෙදී මේ අයට මේ තනතුරු නිර්මාණය කරලා බඳවගෙන තිබුණේ. අද වෙනතුරු උසස් වීමක් නැහැ. ඉතින් මේ අය ඉන්නේ අතෘප්තියේ. ඒ නිසා මහදන මුත්තගේ ක්‍රමයට ප්‍රශ්න විසඳන්නේ නැතුව නිසි අධ්‍යයනයකින් නිසි අගීමකින් පස්සේ මේ රාජ්‍ය සේවයේ අඩු කිරීමේ ක්‍රියාවලියට අතගසන්න කියලා අපි ආණ්ඩුවට ප්‍රකාශ කර සිටිනවා.